රග පි හ බද තිබූ පියල්ලනක රෙගුබදු සහනය ඉවත් කිරීමට තීරනය කරතිබෙනවා. මුදල් රාජ්‍යමතය රංජිත් සෙම්ලාපිටිය ප්‍රකාශ්ර සිටියේ රේගු බදදු සහනේඉවත් කල තීරිංගු පිටමිල ඉහල දමන්නේ නැති බවයි. ඔපියල්තුන ක ේගු බද්දෙන් සහනයක් ලබදීල තිබුණ. අපි නැවත පැනව රපියල්තුන යන තිරිගුටිරවස හ රුපල්තුනක දනව තය වෙන රගුටි වැඩව ක හ කල විමසීමකදී. අත්‍යවශ්‍ය ආහාර ආනායනකරුවන්ගේ සංගමය ප්‍රකාශකර සිටියේ රේගු බදුසාහනය ඉවත්කිරීම මහමුවේ තිරිංගු පිටිමිල හල දමීමට සිදුවන බවයි. දය දහයයි මලට අපිට පවත්තාගෙන යන්ට පුළුවන් දැන් ඉදිරි එන සිරඟු පිිබල බඟුපිටි එන මල අඩු නිසාර මිල වැඩිබද්දක් ගෙව්වට අපිට මේ දෙසිය දහයි මිල පවත්තාගන අන්න්න පුුවන් දහය විතර වැදියුණ මේ අතර ලෝක වෙලඳ පොේ සුදුසීණ මිල හල ගස් බෙනවා සුදු සීණ මෙට්‍රික්ටොන් එක මිල ඩොල පන්සයක්ව පැවැති අතර අද වන විට එම මිල ඩොල හත්සිය පණහක් දක්වා ඉහ ගොස් ඇති බවයි ආනයිනකරුවන්ගේ සංගමය පවසන්නේ හේතුවෙන් සුද සී ිල හිලදැමට . ඕුන් ප්‍රකාශ කර සිටේ ඒ අනුව සුදුසීි කිලෝවක් රුපියල් විසිපහකින් මිල එලදැමීමට සිදුවල බවද ආනයිනකරුවන්ගේ සගමය පෙන්වා දෙනවා. මේ අතර කීරි සම්බා උපරිම සිල්ලරමිල වෙනස් කරඇති බවට පලවන වාර්තා අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළබඳ අධිකාරය පවසනවා. කීරි සම්බා කිලෝ එකක් සඳහා මේව ව ට රුපියල් දෙසේ හැටක උපරිමසිල්ලරමිලක් නියම කරඇති අතර එම උපරිමිලට වඩා වැඩිමිලට කීරි සම්බා අලවි කරන වෙලදුන් සොයා තවදුරටත් වැලීම ක්‍රාම යි පරිෝග. කටයුතු පිළිබඳ අධිකාරය පවසන්නේ. දෙනපතා අලු තවීඩියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එහද බටන එක ලික් කර සත TV සබස්කරප් කරන්න. අලු සීදියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.